නිසි බරධරෙකුගෙන් ලබාගන්නා අවසරයකින් තොරව නව රෙගුලාසිවලට අනුව මහජන ඒකරාශීවීම්, රැස්සම් හා උත්සවසඳහා නැවත දැනුම් දෙනතුරු අවසරහිමි වන්නේ නැහැ. ඒ අනුව පෞද්ලික ඒකරාශීම් වලදී ශාලාවකධාරිතාවෙන් තුනෙන් එකකට අවසරහිමි වන අතර ඒ පුද්ගලින් සය නොයික්ම වියතුයි, පෞද්ලික නිවාසක නම් රැස්ව හැකි උපරිම පුද්ලින් සංඛ්‍යාවවදධයක්. එලිමහන් පෞද්ජලික ඒකරශීීීමම් සඳහ අවසර නැහැ. නව මාර්ගෝපදේශනවලට අනුව කටයුතු නොකරන පුච්චරයෙන් සහ ආයිතනවට එරෙහිව නීතිමේ ක්‍රයා මාර්ගගන්නා බවද එහි දැක්වෙනවා. ආගමික ස්ථානවල තනි තනිව වෙනම් පිදුම්කිරීමට අවසරහිමි. විශේෂ උත්සව යාඥාමහියන් සෞඛ්‍ය අමා්‍යංශයනිකුත් කළ නව මාර්ගෝපදේශනවලට අනකූල්ව සිදු කළ යුතුයි. අධ්‍යේන පොදුසාහතිික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙල පන්ති සදදාහා පමණක් උපකාරක පන්තිසිට පණහක ධරිතාාවයකින් පමත්වවාගෙනයා හැකි. අවමාංගල උත්සව සිරර මුදා හැර පෑ විසි හතරක් ඇතුලට සිදු ක යුතු අතර එක් වට සි හැ පොජ්ලීින් සංකයාව ික්. ඒ හ මන්ග ත්ව ස ඳහා සේකට නොවැඩි පිරිසකට සහභාගවිය හැකි අතර එලි මහන් මංගල සාර සඳහා එක සය පාකට සහභාගවිය හැකි. එහෙත් මත් පැන් භාවිතය සඳහා අවසරනෑ. නරබන්න නොමැතිව ක්‍රීඩා ක්‍රාකාරකම් සඳහා අවසරහිමි. සිර්මාහල් හා රංග ශවාලා සට පනාක ධාරිතාාවයකින් පවත්වාගෙනයා හැකි වනවා. සංශෝීත නව සೌඛക്ക මාර්ගෝපදේශ පිරිිබඳ, සියල් තරතුරු සදහා පිවිසන්න www.news.lk වෙත.